අයි බුවන් අදා අප සූදාරං වෙන්නේ සිංහල සාහිත්‍ය රශස්වාදය පේපරක මුළ ඉදලා සාකච්ඡා කරන වීඩියෝ මාලාේ පලවෙෙනයක විදිහට මෙවර ඕලෙවල් කරන දූ දරුවන්ට ඉති. මොනහරි ප්‍රශ්නයක් කාවුද්දුුව පුතේ කික්මන්ට කමෙන්් කරන්න පලවෙ පෙළට විඩියෝස් කීපයක්වන්න තමයි කල්පනාව දැනට තියෙහේ හැකිවලැුණු ඉක්මට මං විිටවරවා එහමනත් ඔයාට ඇතිවට ප්‍රශ්නය සමස්තයටම සාකච්චා කර නොකු අවස්ථාවක් ලැබී ප්‍රශ්නයක් පැනගරොත් ඉක්මට කමෙන්ට මං කමෙන්ට්‍රරල්ට ප්‍රමුකතාවේ දෙනවා එන්න මෙහමයි අලුත් ප්‍රශ්නපත් විලාශයන්ුව අපේ චැනල් එක ඇතිඒේපර හැදිනදිය චුට ලාගන්න ය එක පාතය ඇ ප්‍රශ්න දෙක සඳහා ප්‍රශ්නපාත්‍රය උත්තර සපයා වෙනව බාර දෙයන්න කියරතියෙන්නේ. එක පලවෙනි ප්‍රශ්නය මෙහෙමතියෙනෙ එක සිට ප රෝමයි ලක්කම් එක සිට පහතෙක් ඇති කොටස් කියවා ඒවා ඇස්ලින් අසා ඇතිආ ප්‍රශ්න වලට කෙටි උත්තර ලියන්න ලකුණු හතර බැගන් පහක් ලක්කුණු ස්සයි ඔය විදිටයි තියෙන්නේ මේ විදිට අපි අනුමාන කරනවා ඒකමඒ රටාවට වෙනත් ප්‍රශ්න කීපයකුත් මං එකතු කරා ඔයා මේමගේවත් චුට්ටක් සූදාරක් කරගන්න ම රටව පහැදිලි මක් තර ත බලාපොරතුත් මේක අනුමානම ඉලක්ක ප්‍රශ්න වනේ හඳද ම ම භහග දෙපාත්වය තුට සම්න්ධත්න පේපර හදරතන හිටියත් නෑචඒකම මතවය ඇපෙන්නිවා මේ වගේතාව. ඔයත් පේපර හදලා සූදාන වෙන්න යාරුවකත් එකතු වෙලා නිකං ගිනිලාවට මේ වගේ දේවල් කරන්න. හොඳයි. පළමනි ප්‍රශ්න විදදිහයට ම අවස්ථා සම්බන්ධයෙන් ගත්ත පලවිනි ප්‍රශ්නය කරන තියෙන නේද. එතරද සැබෑව දේවයන් වහන්ස අධර්ම කාරය කෙනෙක් නැත සැබෑව දේවන් වහන්ස අධර්ම කාරී කෙනෙක් නැත . මෙම ප්‍රකාශය කළේ කවරෙක් ද මෙම ප්‍රකාශය කළේ කවරෙක් ද අංකකට මතාක් වෙන්න ඕන සැබෑව දේව වහන්සේ අධර්මකාී කෙනෙක් නැත කුස ජාතක ඔවු ත තදවනි අධර්මකාී කෙනෙක් නෑ මොකේ ද කතාම කතා දෙයිති එක තමයි කුස ජාත තිනවා අනිතක තමයි අන්ද කතා අවස්තුූ තියන දවතන कोකදන්න න නද කතවස්ත දවන් වහස කෙක් න ඉතන කුමාරයයින්නේ නන්ද කුමාරය ඉනිසා මෙතනදි ස්තිරෝශයම මේ කුසජාතකයහනි කුස ජාතකතකට අහර පශ්නය තමයි මෙ ප්‍රකාශය කළේ කවරෙක් ද සැබෑව දේවයන් වහන්ස අධර්මකාලය කෙනෙක් නැ. නුවර වැැස්සෝ හා රාජ්‍යවාසීහ නුවරවැැස්ෝ හා රාජ්‍යවාසී හු එමයි පිළිතුරෙන් ඕන එකම දවනි පශ්නයග හරවා මේ පැවසූ තැනැත්ව කළ ඉල්ලිම කුමක්ද පැවසූ තැනැත්ව කළ ඉල්ලම කුමක්ද මෙත මේ ප්‍රශ්නය හහාටාවත් පොඩි දෙයක් අල්ලගන්න වෙන අපිට හො තැනැත්ව යුද මෙහ එකක් මේ පැවසූ අය කරපු ඉල්ලිය මොකක්ද සෑ බැවද වහන්ස අධර්මකාරි කෙනෙක් නම් නෑ එහිමතම හැයිම කෑ ඉල්ලිය මකක්ද පෙළපොත කිවන්න දැහැමෙන් රාජ්‍යකරන්ට පුතන කෙනෙක් පැතිීමට ඉල්ලීම කර ඉල්ලීම තමා ක්වස්්ට තමයි දැහැමෙන් රාජ්‍ය කරන්ට නිසි පුතනු කෙනෙක්න් පැතිීමට ඉල්ලීම තෙර දැහැමෙන් රාජ්‍ය කරට පුතනු කෙනෙක් ුොන් පැතිීමට ඉල්ලීමනක තමයි එ පලවෙෙනකට පිළිතුරු දැන් මම නිකාං හිතනවා මේ විදිහිටත් එන්න පුළුවන්ගගේ වගේ කියලා ඇබයි ප්‍රශ්න දෙකා යන්න හොඳේනිකං ඒ දෙකට ඇයි කියපු යෝට අමතර මෙහෙමත් ඒ කියල හිතුවා මෙහි දේවයන් වහන්ස ලෙස අමතන්නේ කාහටද මු මේවාගේ ප්‍රශ්න ඇවිල තීරවා එන්න ඉඩ තීරෝ දැ මිට කලින් ආවානි දැ ප්‍රශ්පතිය ආකතුති බොඩි වරසක් වුුණාට ලොකුදයක් වරස්සෙන්නේ මෙහි දේවයන් වහන්සලේ අමතන්නේ කාහටද ඔක්කාක මහරජතුමාට ඔක්කාක මහරජතුමාට කුමාරයගේ තාත්තාව කියන්නේ හොනි මෙහි සඳහන් රජතුමාගේ නුවර පිහිටියේ කොහද සඳහන් රජතුමාගේ නුවර පිහිටියේ කොහේද මලල රට කුසාාවතී නම් නුවර මලල රට කුසාාවතී නම් නුවර තැම ප්‍රශ් දෙකා යහ හැබැ මම ඒ වගේ ආකෘතියට ගැලපෙන්න මන්තාව කීපයක් හැ. හේ ආයමෙන මෙහෙමත් අහයි වගේ කිය හිතුනා. මෙහි සඳහන් රජතුමා මෙම අවස්ථාවේ පසුවයේ කොහිද මෙහි සඳහන් රජතුමා මෙම අවස්ාව දවය කියන ඉල්ලිම කරලා කොහ හිට ජතුා කියල මෙහනි සීමැඳරු කවුලුව අසල විියවෘත්් කරලන්න බැලු මකදල් පහද ගලානේ ඔන්න ඒ ඊගාවට කවුරුත් බිසඋන්ගේ සීලබේ වරුත් බිසඋුන්ගේ සීලබේදය නොකරෙත්තු ිසවක්ගේ සීල බේදයක් ගැන තින පාඩම කන්ද අපේ සිංහම සහිත රශස්වාදය පොත කතාකහි පිෙනතියන්නේ වෙසක් පහන නෑ බිසවක් ගැන නන්ද කතාවස්තුව ඉන්නව ජනපත කරන්න ගැන හැබැයි මෙතන මේ සීලබේයක් බිසවන්ගේ සීලබේයක් ඒක දි කතා වන්න කෙලිම මේකත් නම් කොතටරද හැරෙන කුස ජාතකයටහන මෙසේ සිතන්නේ කවුරුන් විසින්ද බිසව සීල බේද ගැන හිතුවේ කවුදේන උඩ හිට බෝ දෙවියෝ දද දිවිරජය. ද සක්ට දේවේන්දය නිසින් සක්ක දේවේන්දයන් විසින් ඉල්ඟට අහයි කෙල හිතැෙන ප්‍රශ්ණයක් කියනවා. එම තැනත්තා ඊළඟට කළ කාරෙකුමක්ද මේ රටය හල එකති නොහ එම තැනැත්තා ඊළඟට කළ කාරෙකුමක්ද මහලුවවෙසක් මවාගෙන රජ්ජරුවන්ගේ මාලිගාදුරට යාග මහළුවසක් මවාගෙන රජ්ිරුවන්ගේ මාලිගාදුරට යම ඔන්නර කිය බපුදී ප්‍රශ් දෙගැහවා ැද මට හිතුුණනා මෙන්න මෙම ති චුට්ටක් අවධාන හිටහට හොඳයි කියලා එඒ දි ප්‍රශ්න කීපායතු කරනකොතේ මෙම තැනැත්තා මෙසේ සිතීමට පළමුව කලයකුමක්දම හිතන්න කලින් දම ගමන පිටත් එන්න කලින් මොනවාද කරලා මතගඇති. තවතිසා භාවනය සිටි බෝධි සත්වයන් හා තවත් දිව පුත්‍රයකු හා කතිකාකොට එකඟ කරවා ගැනීමට මොකට දෙකදරගතේ මතර. සීලිවති බිසෝග දරුවෙක් ව ද දරුවන් වෙන්න කුමාරු දෙන්නේෙක් විදිහට ඉප දෙෙන තමයි අපේ බෝසා තරන් වහන්සේ සහ තවත් කු දෙවියෙක්ව එකඟ කරවා ගත්ති ඒදන්න තමයි ජයම්පති සහ කුස විදිහයට ඉපදුනේ මත ගත්ති ඊළඟට ඒ කොඩක් අනුමානකක් වගේ මර්ටම හිතරමා මේ විදිහ අහන්න පුුවන් කියල ඒ වගේ තැනක ඔහුගේ ආසනය හඳුන්වන විශේෂ නාමය කුමක්ද අර කවුරුන් බිසවුන්ගේ සී කවුරුත් බිසවුන්ගේ සීලබේදය නොකරෙත්තු කියලා කියපු ඉතපු කෙනා ඉන්න වාඩිවෙලා ඉන්න ආසනයක්තියනවාවලු ඒකට විශේෂ නාමයක්ති නවා ක පාඩමේ කොහොමද තියෙන පාණ්ඩුකම්බල සයිලාශනය එක පොඩක් පොතේ බලාගන්න පාණ්ඩුගින්තනන මර්තජ සයිලාශනය කියන තැන කොම්මු දෙකයි. තාලජු සයන්න සහ සයිලාසනය කියල තැන දෙවනි සයන්න ධන්තජහනේ හරිත චුට්ටක් බලාගන්න ඊළඟ ප්‍රශ්නය විදදිටම විශ්වාස ක නොමෙන්ට මෙහම දිය අපිතා කරන හොඳයි කියලා. කුමක් නිසාතෝ මෙ තැනට අයහිට කුමක් නිසා ෝ මෙතනට ආහිද ඒත් මෙතරින්මයි ගත්තමම මේ විදිනිකවුද කුස ජාතක ඒ දැන්වයි අපේ ෙන අවස්ථාව ද අර නුවරවාසි නැවිදි ලහින්වනේ ද බිසුන්හසේලා එක්්‍රකනයන් ඉතින් එහෙම අය තම යහද. මේකා හට කියීනලදද හරිට ප්‍රශ්නය කියවන්න ඕන කුමක් නිසා තෝ මෙතනට ආහිද කියලා කාටදකිවවි කියලා හ ශක්්‍ර දේවෙන්දයටට ම තරින් ප්‍රශ් තුනක් වෙන්න ගත්තම් ොද මටම එකක්වත් අතාරෙන්ට බැරි නිසා. ටක්දවනිොටස කොටස මේ කතා භායිති ස්ථානය කොට නෙද කොහෙද මේ ඩිස්කශෂ් එක ඇති වනේ කරහන්නේ. රජ්ජිරුවන්ගේ මාලිගා දොර සමීපෙයි ඇත රජිරුවන්ගේ දොර රජ්ජිරුවන්ගේ මාලිගා දොර අසලකිවත් හරිහොනේ මාලගා දොර සමීපෙ. ඊළඟට තව කොටසක්ගන්නවා තව ප්‍රශ්නයක් තොපසන්දක කොටසකාපියයා මගේ කොට හදදෙන්ට කාර ගකිීම. ඔප සන්තක කොටස සන්තක කියන අයි තියනෙද. තොප සන්තක කොටස කාපයා මගේ කොට සදන් ෙන්ට කාරන කිවද. ක ොගේටි කාල මගේටක දුන්නේ තොගේ ෙබේ දනොනන්ද හොම කවදගේ කාටද කිව චුට්ටක් මතකරගන්න එක බාට ක්තර යන කලබල වෙන්න ඒහබැ ල බල ල පුර . මෙහි අහන් මේකයි මෙහි සඳහන් ආහාරවර්ගය කුමක්ද. මෙ සඳහන් ආහාරවර්ගය කුමක්ද කුමක්ද කැව් මෙ අර. එක් තර ආත්මය කර ඔය පසේ බුදුරජාණ වහන්සේට කැවුම් දීපුවෙලාව අ වෛරේ පටන් ගතය යොතරන්නේ යසෝදරා දේවඇත්ක ඔන්න ඕකෙද තමයි පභාවී ඉප කලිවෙච්චාත්ම අන්‍යතර සිදුවීපතියෙන්ය මෙහි සඳහන් වු ආහාර වර්ගය කුමක්ද කැවුම් මීට පසුව මෙම තැනැත්තා කළ කාරය කුමක්ද මේ අර මෙම ොප සන්තකරට සතාපය මගේ කොහදන්දට කරණා කිද කියලා හබපු කෙනා මොකක් දහනෝ මීට පස්සේ කරේ ලුහු බන්දවා ගොසින් පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයේ තිබූ කැවුම් අරගැනීම ඔ මයි ඊට පසු සිදු කරපු කාගය. තවත් ප්‍රශ්නයක් මීත්මට අස්ථානය මිතරට හරිියන්න ෑ කිය කරද මෙම ස්ථානය කුමන්ද නලකරවාගේ ස්ථානය එත නලකරුවාගේ තැන තමයි කල්පනා කරේ. ඉළඟට මින් පසු ඉහත පුද්ගලයා කළ කාරෙලියන තැන් නලකාර්මාන්තය පසහි නම්මුොකක්ද කරේ. මල් පටිගොතා ප්‍රභාවතයන් පිණිස නොය කරුයින් විසිතුරු කොට මල් සුගුලක් කළා හුය එ මල් සුගුලක් සකස් කිරීම. මින් පසු ඉහත පුද්ගලයා කළ කාරයකුමක් දැෙන. මල් පාටිකොතා ප්‍රභාවතින් පිණිස නොය කරෘීන් විසිතුරකොට මල් සුම්බුලක් සෑදීම තමයි පිළිතුර එන්න ෝන. තවත්නික මේකෙම හන්න පුළුවන්මගේ කියෙලා හිතට පහැේ ප්‍රශ් දෙක ය හොේ ඔය දෙක නවුත් මෙ මේකත් චුට්ටම වගේවත් එනවා නිසා මංහෙම හිතුව කල්පනා කර මේ ඔබට ගැන මුල්කෘතියේ නමකුම මුල්කෘතිය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ එ ඇතරම ගතුත් කතා කියද තිබුණේ පන්සිය හතලිස් සහතයි. එ යම්හයකින් යුගයේ ඇහුත් නැතැ අ දයහුවත් කුරුණණෑගල ගගේවත් අපි දැනන්ග ොට ොයිවන් හිද දන්නනති නිසා ඉ තව කොටසක්ගනවා තවත් අවස්ථා සම්බන්ධයකන කොටසක් දසමුණක්විතට බරවුල දසමුණනක්විර බර සුලමින් බරවුසර කතක්මවාක් කරති ොද මේගේ කුස ජාත නක් නෑ නේද. අර ලා හෝදර කේසිකගේ පසතරෙන්න ඉල්ඟට මොකෙද තියනෙ වෙසක් පහනි නැහෙම එකක් නෑ වැලපීම න ැහෙම එකක් නෑ දසමුණනක් විතර බර උසලමින් අපේ හාමුලගේ කතා කෞද සද්ධර්රත්නාම ලි න නෑ අප ධර්මසින් හඳ කතාාවනි දසමනක් විතර බර උසලම කාටද කියන්නේ රථීත කතායි කොටලු දෙනටන මේ කියන ලද්දේ කවරු විසින්ද කොටලු විසින් කියර ලදේ කවරු විසින්ද කොටලු විසින්. මෙම කතා ඇතුළත් ග්‍රන්ථයේ කතුවරයා කවුද න්න ගහනේ කතුවරයා සද්දා මටිති මිච්චාතනයද ධර්මසේන හිමි යුගයහෝ ධබදනය හරි හොඳයි එහමන ත කීපයක් ඔය විදිහට එන්න පුළුවක් මගේකරත් අවස්ථාව ගන්නවා මුඹදැන් ගියමැන මමරද මුඹදැ ගියමැන මම රඳවා යන්න මං ඉන්නවා ඒ කොහදද කිවේ. අපේ නඳ තෙරුන් වහන්සේගේ කතාවස්තුේ මේ අතීත කතාවද අ වෙළෙන්දාට කොට ලුවකිනවා දැවයා යන්ඩ මං ඉන්නා කියල. මොක දවස්ථාව යන්න කතා කර වෙලා නේද එ විලඳම් කරල ර යමු කියල කියපිලයි. අහන ප්‍රශ්නමයකයි. මෙ කියරලද්දේ කාහටද. කියලදේ කාහද වෙළදර නමක් තීනවා මතගනේ කප්පට වෙලෙන්දාට. ප අපපටලළින්දගේ ලක්ෂ අප ීඩියෝ ගැති ුට්ක් ගැටලුවක් ති නොනම් බලාගන්න හො වයාගේ ටේචකෙන්ද තතාගන්න මෙම කතා ඇතුල ග්‍රන්තයේ නම කුමක්ද මුල් ග්‍රන්තය නම අහනුව සදධර්ම රත්නාවලිය ගාතාවන අහන එකක් නෑ හොඳේ කයිරත් ගාතාවත් දැනම් ඉන්නකයාට හොඳ ඉද කොයිගරත විාන් විතරන්න නිර ගන්න ගාතාව සමට අහන එකක් නෑ මූලි කරුි විතරක් හොදර බලාගන්න මෙම කතා ඇතුළත් මුල් ග්‍රන්තේ නම මුල්ග්‍රන්ත ධම පදට කතා ඇතිනින් තමයි ධමපදයට හැර විේද ධම්ම පදට්ඩත් කතා එඟට ත එක මට තාම කඩලබිලවත් ොයාගන්න බැරවුණ මට තාම කඩල බිලවත් හොයාගන්න බැරුණා මතක් වේ නොවයි කඩල කනසාතයකෝකඉන්න අද වෙසක් පහන හිම එක කතාාවක් වෙන්නේ කුස ජාතක නෑ කඩලකස එකක් නෑ නන්ද කතා එක් කොයිකද මට තාම කඩල බිලවත් අපිට හුරු ඇති කඩ කතාව කවද මේ අපේ ඇන්ටන්චේකෝගේ. කතාව නේද අහන් මේකයි වැලබීම කතා මටතාම කඩලමටවත්වඔයාගන්න බැරි වුණා. මෙම ප්‍රකාශය අදාල කතාවේ කතුව රයාලියන්න කතුව රයාලියන්න. ඇන්ටන් චකව ඉළඟට දෙවනික අහනවා. මෙම කතාව සිංහලයට පරිවර්තය කරන්න ලදේ කවුරුන් විසි කවදවේක අනුවාදර දෙලහන්න. අමරදස වීරසිංහ මැතින්න. කවියගින් හන්න පුුවන් මේ මුඩල් පක්ෂන් පේවරගේහහිමක් තිය නිසා ම ඇතුල කරම හින්. පරමණින් මහරු බෙල්ල නිඳදු මද වුවත් නොකරෙති ෘපපුල්සරු බරනිදු ගෙල වසනනරදවෙමින් ගරු ගුරුලිඳුවතින් ඇසිකිමයාලු තොරතුරු අහර ප්‍රශ් දෙකබහෙමයි. මෙ අවසාන කවිපද දෙකේ අදහසලියන් මෙහි අවසාන කවිපද දෙකේ අදහසලියන් එනම්. බරනිින්දු ගෙල වසන නාරද වෙමින් ගරු ගුරු ලිදුවසන් අතින් ඇතිකිම යහලු තොරතුරු අහන ප්‍රශ්මකාද ඊෂරයාගේ ගිලෙ වාසය කරන නාරජන් ආඩම්බර වෙමින් ගුරලාගෙන් තොරතුරු ඇසීම ඔක තමයි අදහස්ස ආ කොට සිතිනවා තද කලු කරන මුදිත පදවල අර්ථ වෙන වෙන ල යන්න කියල පුත්තිේමටම ේල තද කලුව කුරු මුදනය කල හම ැන බෑන් එනිසාවා ම. ඇ වම නම් කරගත්තා රුපුන් සතුරන්ට ඇ මෙතද ඔගුලාන්ට සිද්ධ වෙනවා. සිංහල සාහිත රසාස්වාදය පොතය අලාර රෝස පාකොට සිතතින ඔන්න වචන්ටක චුට්ා බලාගන්න හැව අනලක කියන ගින්දර රුපුන් කියන්න දැයි වගේ මේ දින කර හිර හම කියලා ටිකක් තියෙනවා උදක්කිව ඒ කාන්ති එහැබයි එවිට මතක නැතිවේ. නිසා දැම්මතියා බලාගන්න හොඳේ ඔන්න කිවවා දැම්මතිය බලාගන්න අනිදදනිපති බි හලවන්නපා කවි කිය පාඩන් කරගන්න නුණද කියලා. මේ අත්‍යවාශ දවතම ඔක්කොද කවි විශ්යි යන ස්සවම පුළුවන් ග ඩිය හොඳයි කෝකටත් අයිල විදිහට කවි කීපයක් මං විසිහද යඔන්න නම් කරන්න හැබයි ඒ තුළ ඉන්නනම් එපා පුළුව හැකි වෙලා ඔක් කොමටික දැමදීල පාඩරගන්න ාලත ඇැති ඉපට වැඩටි කරගත්ොත් හොඳද මේ හොඳ පුතාල වගති විභාගටම තාගට කරන්නතු ජවිතෙත් මේ පිගර ගැන්න නිසා පාඩක්රගන්න කලු කකර මුදි විදිමන්නම් කරගන්නවා රුපන් පරසිදුව pa danan nabudanan uh, na pa uh, rupun saturan rupun saturan para pa danan uh, perbujan nahlangwi මග කට දොසක් නො කියන්න නැත ඊට නිසිකාරණ මග කට දොසක් නො කියන්න නැත ඊට නිසිකාරණ ඇතනම කියනම කියදනක ද මග පද්‍යපන්ති කෞදලිේ අපි රත්නශ්‍රී විජේසිම ඇත්තුමා. මෙහි රච්චකයා කවදට මතති නු රචකයා කියනට ලියපු කෙන. කතකයා කියන්නේ ඒ අපිට කතාව කියනෙන දැ ඇත්ගාලේ දරු පෙමගත්තොත් කතකවෙන්නේ ඇත් පැටියේ තුර මානව සිංහන් ෙවෙේ දැම් තන රචකයායක හරි පටල ගැනතු අල ගන්නන රචකයා ගැන රචනා කනය කෙන කවිිය ලියනෙක් කියෙන එම් මෙටන් දෙන්නේ මෙහි රචකයා කවුද රත්නාශවී ජසිංහ හො ඉළඟට මෙහි මතු කෙන අරුත්ත තුරම මේ අපි දීපු කොටසේ මතු කෙන අරුත තමයි තම ප්‍රතිඵලයට වග විුත්තේ තමාම බව තම ප්‍රතිඵලයට වග වියුත්ේ තමාගේ ක්‍රියාවම බව හොඳයි අපි ඉදිරි ප්‍රශ්න පිළිතුර රටාටිකත් 1වම ඔයාට ගේන මෙමන අදට සගන්නන්න. ஐබෝයෙන්